සහෘද මාධ්‍යවේදීනි මම හිතන්නේ මේ ගෙවෙන්නේ අපේ සමාජයේ ඉතාම තීරණාත්මක මොහොතක් ඒ නිසා විද්වතුන් විදියට අපි හිතනවා මේ සමාජ ක්‍රමය මේ පාලන ක්‍රමය තවදුරටත් ලංකාවේ පැවතුනොත් අපේ අනාගත පරම්පරාවට මහා ඛේදනීය ඉරණම්වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා ඒ නිසා විද්වතුන් හැටියට අපේ යුතුයකමක් තියෙනවා අපේ වගකීමක් තියෙනවා වෙන්න යන ව්‍යසනයන්ගෙන් සමාජය ගලවා ගන්න විශේෂයෙන්ම බෞද්ධ අධ්‍යාපන ශාස්ත්‍රයේ නියුක්ත වෙලා ඉන්න තැනැත්තෙක් වශයෙන් පසුගිය කාලයේ පුරාවටම සිද්ධ වෙච්ච දේවල් වලින් පැහැදිලිව මට කියන්න පුළුවන් මෙරටේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ඉතාම ශීඝ්‍රයෙන් පිරිහිලා තියෙනවා කියලා හොඳම උදාහරණය තමයි මෙරටේ ජාතික විශ්වවිද්‍යාල දෙකක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය මේ විශ්වවිද්‍යාල දෙකට අද වෙනකොට ගන්න භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය වෙනස් කරලා තියෙනවා උසස් අධ්‍යාපන ප්‍රමාණය අඩු කරලා තියෙනවා උසස් අධ්‍යාපන ඇමතිවරයන් නැහැ කියනවනම් අපි සූදානම් මේක ඔප්පු කරලා පෙන්නන්න ඒ වගේම විශේෂයෙන් අපි පිළිගන්න ඕන රටක සංවර්ධනීය ක්‍රියාත්මක වෙද්දී ඒක සමානාත්මතාවකින් ඉටු වෙන්න ඕන කියලා විශේෂයෙන්ම මහාචාර්යතුමන් කිව්වා වගේ භෞතික සහ ආධ්‍යාත්මික සංවර්ධනය දෙකම සමාන්තරව ගමන් කරන්න ඕනේ ඒත් අද සමාජයේ අපිට පේන මාධ්‍ය සංදර්ශන තුලින් ඇතැම් විට මවාපාන දේවල් වලින් පේනවා මහා විශාල වශයෙන් භෞතිකාංශය සංවර්ධනය වෙලා තියෙනවා කියලා ඒත් කනගාටුයි කියන්නේ අපේ ආධ්‍යාත්මිකාංශය පිරිහිමින් යනවා ඒ නිසා අපි බලාපොරොත්තු වෙන රටේ අනාගතයේ සංවර්ධනය කොතනින්ද කෙලවර වෙන්නේ කියලා හිතාගන්න බෑ උදාහරණයක් විදියට ගත්තොත් අපේ අද විවාහ වෙන තරුණ තරුණියන්ගේ පවුල් වලින් 25% දික්කසාදයෙන් කෙලවර වෙන බව හොයාගෙන තියෙනවා මේක තමයි සමාජ ක්‍රමයේ කඩාවැටීම ඒ වගේම තමයි අධ්‍යාපන ක්‍රමය සමාජයේ සමානාත්මතාවය නැත්නම් සමාජයේ පහළ ඉන්න පුජ්‍යලයා ගමේ ඉන්න පුජ්‍යලයා සමාජ ඉදිරියට ගේන්නේ මේ අධ්‍යාපන ක්‍රමය ඒත් අපේ රටේ අද අධ්‍යාපන ක්‍රමය එක්තරා පන්තියකට සීමා වෙමින් යනවා ජාතික විශ්වවිද්‍යාලවලට 2011 ඉඳලා බාහිර උපාධි කරන්න ශිෂ්‍යෝ ලියාපදිංචි කරගන්නේ විශාල වශයෙන් මං හිතන්නේ අපේ ග්‍රාමීය පරම්පරාවේ ඉන්න ශිෂ්‍යයන්ට පරපුරේ ශිෂ්‍යයන්ට එක ලොකු අසාධාරණයක් පෞද්ගලික විශ්වවිද්‍යාල කරලියට ගේන්න තියෙන උමනාව නිසා වෙන්නේ නැති මං හිතන්නේ එහෙම වෙන්නේ අද වෙනකොට විශ්වවිද්‍යාලවලට බාහිර උපාධිය සඳහා ලියාපදිංචි කරගන්න ඉතාම සීමිත ප්‍රමාණයක් ඒ වගේම මේ කලින් පැවති මිල ගණන් වලට වඩා අය කරන ගණන් 4 ගුණයකින් 5 ගුණයකින් වැඩි කරලා තියෙනවා මං හිතන්නේ ඒක අපේ තරුණ පරම්පරාවට දරා ගන්න අමාරුයි ඒ වගේම රටේ සංවර්ධනය පිළිබඳව අපි අවධානය යොමු කරද්දී මේ රටේ මිනිස්සු කොච්චර සතුටින් ඉන්නවද කියලා අවසාන වශයෙන් හොයලා බලන්න ඕනේ ඒත් අද මං හිතන්නේ අපේ සමාජයේ කී දෙනෙක් සතුටින් ඉන්නවද කියලා ඇහුවොත් මං ඔබෙන් ඇහුවොත් ඔබ සතුටෙන්ද කියලා දෙන පිළිතුර මොකක්ද අද ලෝකේ වැඩියෙන්ම සතුටෙන් ඉන්න මිනිස්සු ටිබෙටේ සෝරි බූතානේ ඉන්නේ 94% ඒ රටේ මිනිස්සු සතුටින් ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා හොයලා තියෙනවා ඒකට සුවිශාලම වෙනස තමයි ඒ රටේ අපිට වඩා මං හිතන්නේ දුප්පත් රටක් සම්පත් අඩු රටක් හැබැයි ආර්ථික සංවර්ධනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය දෙකම සමානව ගමන් කරපු නිසා අපි මතට තිත කිව්වට බූතානේ මත්ද්‍රව්‍ය විකිණීම සම්පූර්ණයෙන් තහනම් සම්පූර්ණයෙන්ම තහනම් ලෝකෙ එකම බෞද්ධ රට මං හිතන්නේ තේරවාදී බෞද්ධ නුණත් නේද මහාචාර්යතුමා තන්ත්‍රයාන බෞද්ධ රට අපි කියනවා අපිට තියෙන තේරවාදී බුදුදහම කියලා අපි උදම් මනනවා හැබැයි අපි එතෙන්ට ගමන් කළා නේ නේද ඒ නිසා අපි හිතනවා මේ සමාජ ක්‍රමයේම හදන්න පුළුවන් බෞද්ධ දැක්මක් මත ඒක නාමික බෞද්ධ දැක්මක් නෙමෙයි ප්‍රතිපත්තිමය මත නැත්නම් ප්‍රතිපත්ති මත සකස් වෙන බෞද්ධ දැක්මක් මත ඒ නිසා අපි මේ මොහොතේ හිතනවා අපිට තියෙන්නේ පුජ්‍යලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් ඒ නිසා මේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන කියන තැන
අපේ විද්වතුන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ අවස්ථාවේ මම හිතනවා අපේ විද්වතුන් බොහෝ දෙනෙක් මේ කාර්යභාරය ඉෂ්ට කරනවා. මේ සමාජ වෙනස වෙනුවෙන් අපිට බෞද්ධ දැක්ම මත බෞද්ධ ක්‍රමයේ මත පදනම් වෙච්ච සමාජයක මේ දුරාචාරය දූෂණය අල්ලස වංචාව ඥාති සංග්‍රහය නැති පාලන ක්‍රමයක් තුල තමයි අපි සමාජ සියලු දෙනාටම සැනසෙන්න පුළුවන්. ඒ සැනසෙන සමාජය මම හිතනවා නොබෝ දිනකින් අපිට උදා කරගන්න හැකියේ වේය කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනය තියෙනවා. ඒ වෙනුවෙන් අපි අප කැප වෙලා මේ වෙලාවේ කටයුතු කරන්න සූදානම් කියන පණිවිඩය ඔබ හමුවේ තබමින් ඔබ සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා.